आई गो विवा देशीय बीजा कुछ संपत् सुरकी में गोवि सम्मेलनी। हाँ देशीय कुछ संपत्ता तम्मेन्ना कवि सम्मेलनी अभी वसर विशिदेकट वेडि काल्या देशीय कृषिकर्मांते पारंपरिक वी गोवितन पारंपरिक धान्य सह एलोल वर्ग विविध देवल बहुभोग वगा करमें समाजगत करन्न दडी उत्साहकें निरत वेमिन सिटिनवा। ඒ අතරතුරේදී අපිට පුළුවන්කම තිබුණා දේශීය පාරම්පරික වී වර්ග 365කට ආසන්න ප්‍රමාණයක් සංරක්ෂණය කරමින් මේ රටේ ඒ ගොවිතැන්ට කැමැති ලැබෙදි නැවතත් මේ උඩුගම්වලා පීනන මේ ක්‍රමවේදයට එකතු වෙන්නට පුළුවන් ගොවි සංඛ්‍යාවක් ගොවීන් 3000කට වැඩි සංඛ්‍යාවක් අපිට එකතු කරලා අද සමාජයේ කතා කරන පාරම්පරික සාල් වර්ග ගැන කතා කරන සමාජයක් අපිට මේ රටේ බිහි කරන්නට ලැබුණා. අපි ඒ වගේම විශ්වාස කරනවා වස විසෙන් තොර තමන්ගේ ආහාර වේන සකස් කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තයේ මූලික වශයෙන් උපයෝගී කරගන්න කාබනික වගාව දැන්ට සමාජගත වෙන කියන මේ ඕගනික් කියන වචනේ පාවිච්චි කරන්න බොහෝ දෙනා අනේ ඕගනික් කියන වචනේ නැත්නම් කාබනික වගාවට අපිට මේ ගොවින් අහුරු පුරුදු කරලා කියන. ඒ වගේ තෝතන්නක් හදන්නට අපිට පුළුවන්. අපි ඒ ගාය දැනුවත් කරමින් ඒ අයට ඒ බීජ වර්ග ලබා දෙමින් ඒ වගේම ඒ අයව ගෙනල්ලා පුරුදු පුහුණු කරමින් කරන ආයතනයක් බවට තන. ඒ වගේම අද අපි ඔබට හඳුනා දෙන්නේ ලංකාවේ විවිධ කිනුම් මිනුම් වර්ග තිබුණා. අපිට දේශීය වශයෙන් කිනුම් මිනුම් වර්ග බොහෝ දේවල් තිබුණා. අපිට වෙදකමේදී කිනුම් මිනුම් තිබුණා. ඒ වගේම ඉඩම් කඩම් වලදී ඉඩම් කඩම් මනින ක්‍රම වේදයන් තිබුණා. වපුරන ක්‍රම වේද අපි ලහ ගැන කතා කරනවා, කුරණිය ගැන කතා කරනවා, පෑල් ගැන කතා කරනවා, බුසල් ගැන කතා කරනවා, දෝනිය ගැන කතා කරනවා. අන්න ඒ වගේ කතා. ඒ නිසා අපි සූදානම් ඔබට ඒ පිළිබඳව පළවෙනි වතාවට දැනුවත් කරන්න. ඒක කාව්‍යමය හැකියාවකින් අපගේ අපි විසින් කාව්‍ය විදියට ඔබට මේ පිළිබඳව දැනුවත් කරන්න මේ අවස්ථාවේ සූදානම් වෙනවා. ලංකාවේ අපේ හෙළයා තුල තිබුණා මේ මිනුම් කිරුම් මැනුම් කියලා ක්‍රමවේදයන් තුනක්. එතකොට මනිනවා කිරනවා ඒ ක්‍රමවේදයන් අපිට හෙළේ බොහොම සූක්ෂම විදියට ඉතාම අලංකාර විදියට ඒ අය කිරුම් බිනුම් කරගත්. තමන්ගේ ඉඩම මැන්නේ, තමන්ගේ ගෙයි වර්ගඵලය මැනගත්තේ, තමන්ගේ අස්වැන්න නෙලාගත් අස්වැන්න මැනගත්ත ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදය අද අප ඔබට හඳුන්වා දෙන්නේ පැහැදිලිවම කවියකින්. මේ කවියට පරිවර්තනය කරලා මේ සියලු කිරුම් බිනුම් මේ විදිහට තියෙනවා. ඒක ගායනා කරන්නේ මේ වෙනකොට තම්මැන්නා කවි සම්මේලනයේ ගරු ප්‍රධාන ලේකම්, ඒ වගේම සරසවි කලාශ්‍රී සරසවි කලායතනයේ අධි කලායතනාධිපති ඇටියාවල කාන්ති රම්මලතා කිවිඳිය. ඇය විසින් ගායනා කරන මේ කවි අතරදී අපි දන්නවා අපේ හෙළ මිනුම් ක්‍රම ගොඩක් තිබුණා. එකක් තමයි මිටි. මිටි කියන්නේ මේ අතර ගන්න මේ ඇඟිලි පහ අතරට ඇති වෙන. ඒ මිටි දෙකක් ගත්තාම දෝත් එකක්, දෝත් අතරක් දෝත් වෙනවා. දෝත් දෙකක් ගත්තාම නැලියක් වෙනවා. නැලි දෙකක් ගත්තාම සේරුවක් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මිනුම් ක්‍රම අපිට ඒ දවස්වල තිබුණා. කිරුම් ක්‍රම, මිනුම් ක්‍රම. දැන් මේක මිනුම් ක්‍රමයක්. කිරුම් ක්‍රමය කියන වෙන එකක්, මැනුම් ක්‍රමය කියන්නේ මේ අපි මනිනවා අපේ වර්ගඵලය, අපේ අස්වැන්න මැනලා තමයි සමාජගත වෙන්නේ. මේ අපේ හෙළය එදා භාවිතා කරපු ආකාරය ඔබට මේ විදිහට අහගන්න සලස්සන්න. සකල සිරින් පිරිසිරි ලංකාවේ සිංහල ක්‍රමයට ඉඩම් මැන 1945 වෙනි වසරේ නීතිය අනුව දැන මේලෙස ගොනු කර ඔබේ දැනුම දැන ගැනුමට කාටත් උදව් වෙන අහලා බලනවද කියලා හිතෙනවද පවසන්නම් සිංහලෙන් ගැන පවසන්නම් සිංහලෙන් ගැන මිටි හතරක් ගෙන එක් වුණ තැනකදී අතලොස් දෙක කිය හිමිවන්නේ ඒ ලෙසගත් මිටි අතකින් මැනලද පත අට කිය කවුරුත් දන්නේ පත දෙක එක් කර මැනලා බලන්දී දෝත් නෙකට එය සමවන්නේ
උණ්ඩු දෙකක්ගෙන හේය සම කරලා එක නැලියක වද පවතින්නේ එක නැලියක වද පවතින්නේ අපි දැන් අහමු ඊළඟ කවි ය තුල තියෙන්නේ අපේ හෙළ මැනුමට ගන්න මොන වගේ උපකරණද කියලා අපි දැන් ඉස්සෙල්ල කවියේ තිබුණා නැලි දෙක එකල තැනක සේරු එකක් එකතු වෙන්නේ. එතකොට නැලි හතරක් එකතු වෙන ලාස් එකක්. මතක තියාගන්න මේ නැලිය නැලි දෙක පුරවලා ගන්න නිසා ඒ ලාස් එකයි නැත්නම් සේරුව පුරවලා ගන්න නිසා ලාස් නැලි හතරක් ගත්තාම ඒක ලාස් එකක් වෙනවා. අද ඒක කිලෝ වලින් ගත්තොත් කිලෝ 3ක් ගන්න ඕන අපිට ලාස් එකක් සම්පූර්ණ කරන්න. එතකොට ලාස් හතරක් මැන්නොත් අපිට පුළුවන් ඒක සම්පූර්ණම හතක් ප්ලස් හතරක් අරගෙන ඒක ලාස් හතක් මැන්නොත් ඒක සම වෙන්නේ බුසලකට. අපිට බුසල කියන එක ඔබ දන්නවා. බුසලට සේරු 28ක් ගත්. බුසලට සේරු 32ක් ගත්. එතකොට සේරුවක් පුරවලා ගත්තොත් එහෙනම් ඒකෙන් ගත්ත ඉස්සර 28ක්. හැබැයි බුසලකට සේරුව කපලා ගත්තොත් අපිට ඒක 32ක් වෙනවා. සේරු 32ක්. එතකොට ඉස්සර සේරුව පුරවලා ගන්නවා, සේරුව කපලත් ගන්නවා. හුඬුව පුරවලත් ගන්නවා, හුඬුව කපලත් ගන්නවා. අන්නේ මේ කවියෙන් ඒ දේ තමයි ඔබ ඔබට සිහිපත් කරන්න දැනුවත් කරන්නේ. මතක තියාගන්න මේ ඉස්සර හෙළයෝ මැනුම් ක්‍රම කරපු ආකාරය. ඒ වගේම කුරණිය අරගෙන කුරණි පහක් කුරණියයි ලාස් එකයි එක සමාන වෙනවා බොහෝ දුරට. එක එක බල ප්‍රදේශවල මේක ආක්‍රමණය කතා කරේ. එහෙනම් මේකේ පහක් ගත්තොත් මේ පහකට ගත්තොත් බෙර එකක්. බෙරේ කියන එක අපි හඳුන්වනවා අපිට බෙර ගහන යක් බෙර වගේ. අනේ බෙරයක් පුරවපු මේකෙන් පිරුණෙන් පස්සේ ආපු දේ තමයි බෙර එකකට එන්නේ. එතකොට බෙර දෙකක් එක්කරොත් පෑල් එකක් වෙනවා. එතකොට මතක තියාගන්න පෑල් එක කියන්නේ බෙර දෙකක් එකතු කරනවා. ඉස්සර මැනුමට ගත්තේ මේ පෑල් එක බෙර එක. එතකොට මේක වෙන්නේ ලාස් 10ක් ගත්තොත්. අද ඒ කියන්නේ සේරු 20ක් ගත්තොත් වෙන්නේ පෑල් එකක්. මතක තියාගන්න මේ කවිය කියන පෑල් පහක් මැනුමට ගත්තොත් ඒ එක පෑලකට සමාන. මතක තියාන්න පෑල් පහක් ගත්තා පෑල් එකක් වෙන්නේ. එතකොට ඒ පහ වැඩි වෙනවා, පස් ගුණයකින් වැඩි වුණාම ඒක වෙන මැනුමක් හැටියට තමයි ඒ කාර්ය හිලියෝ විශ්වාස කරලා කරේ. මේක තමයි අපේ මැනුම් ක්‍රම. මේ අහලා බලමු මේ කවි පන්තිය තුළ අපේ කිවිඳිය ගායනා කරන මේ කවි පන්තිය තුළ කරන මෙන්න මේ කියන මැනුම් ක්‍රම ටික අඩංගු වෙලා තිබෙනවා. ඉතල බලන්න කොනලි දෙක එක් කර සේරු දෙකයි එය පිළිගන්නා නැලි හතරක් මැන එක් මුණ තැනකදී කුරණි ලාස් එකකට මැන්නා ලාස් වලින් මැන හතරක් එක් කර තිබු එක මැනුමට පවතින්නා හතක් මැනලා නම් ලාස් වලින් එය බුසල් එකකටයි සමවෙන්නා බුසල් එකකටයි සමවෙන්නා කුරණිය අරගෙන පුරවා පහකට එය බෙර එකකට වේවි සම බෙර දෙක එක් කර පැල් එකක් නම් මැනුමට සහයක් කරති හැම ඒ අතරින් නම් ලාස් දහයකි පැල් එකක් වෙනවාය තම පැල් හතක් මැනුමට ගත්තොත් නෙය පැල් එකට පනවාය ඉම පැල් එකට පනවාය ඉම අපි පෑල් හතරක් මේ කවිය කියන්නේ පෑල් හතරක් ගත්තාම ඒක අමුණකට අමුණකට තමයි ඒක සරිලන්නේ. එතකොට ඒ අමුණේ බුසල් වලින් ගත්තොත් බුසල් වලින් හතක්ම ගත්ත හයක්ම ගත්තොත් ඒක අමුණකට සරිලනවා. අමුණක් කියන්නේ අක්කර දැන් අද කියන අක්කර දෙකහමාරක වපසරියක් තමයි වෙන්නේ. එතකොට පෑල් හයක් ගත්තාම ඒක මතක තියන්න යේල අමුණකට. දැන් මේ භාෂාව හරි වෙනස්. අපේ එක එක භාෂාවේ යේල අමුණක්. එතකොට යේල් කියන්නේ තව දීර්ඝ වෙන අමුණකට තමයි ඒක සම්බන්ධ. එතකොට අමුණු 12කට ගත්තොත් ඒක අක්කර 10ක් දක්වා වපසරියක් ගොඩ නැගින. මේ තමයි අපේ හෙළ යගේ මේ මැනුම් ක්‍රමේ තියෙන සුවිශේෂත්වය.
Soyala bal mud pel hatar kat amunu ekak gana kiyavetdi busal wal ingena hayak magat tot ekak amunata sarilatdi hita ganna ob pel hayak nam yela munakata ek vetdi amunu 12 kata yala ekak vi menapui dam tikaya vetdi menapui dam tikaya vetdi amunu ekak nam kurani dekak eya rudne kakatai samuve pellekata samrud dekai nam pachas nisai kotu keruve las ekak ha kurani ekai nam ekat pachas nisalove bereka menela rud dekak kar pachas dahayata eya samave අපි බලමු දැන් මේ මේ කියවෙන කවි වලින් කියවෙන්නේ අමුණු දෙකක් රූට් එකයි. ඒ කියන්නේ අපි රූට් කියන්නේ දැන් මෙට්‍රික් කමයට භාවිත කරන භාෂාව. රූට් එකක් ඒකට තමයි සම වෙන්නේ. ඊළඟට එනවා පෑල් එකකට නම් රූට් දෙකයි පර්චස් 10ක් වෙනවා. පර්චස් 10 කියන්නේ අපි දැන් හඳුනන පර්චස් 10. එතකොට මේක වර්ගඵලයක් වෙනවා අපේ අක්කරයකට සමාන වෙච්චද. මතක තියාගන්න අපි ඉස්සර අක්කරයක් අපිට උනේ බඹ 35 35 පළල දිග වර්ගඵලය. දැන් මේ මෙට්‍රික් කමයට ගියන් පස්සේ මේක වෙන්නේ බඹ 28 28 වර්ගඵලයක වෙන්නේ. එතකන් අඩු වුණා මිසක් වැඩි වුණේ නැහැ. ඒක මතක තියාගන්න මුසල් එකක් මැනල එක ගත්තොත් රූට් වලට ගත්තොත් අපිට අක්කර තුන් කාලක වපුරනවා කියන කතාව තමයි මේ තියෙන්නේ. දැන් අපි නිසා ඒ නිසා පෑල් එකක් ගත්තාම ලාස් එකක් ගත්තාම අක්කරයකට වැපිරෙනවා. ලාස් දෙකක් ගත්තා ලාස් පෑල් එකක් ගත්තාම අක්කර 10ක වැපිරෙනවා. මේ අපේ ඉස්සර කුරක්කන් අරගෙන වපුරපු බිම්සාරිය. මේක තමයි මේ එහෙලිය කියලා දෙන මේ මෙච්චර ප්‍රමාණයක් ගත්තාම මෙච්චර ප්‍රමාණයක මේක වැපිරෙනවා. මේ වැපිරෙන ක්‍රියාදාමයේ තමයි අපේ එහෙල මැනුමට ගත්තේ. ඉතින් අපි කියන්නේ මේ රූට් දෙකක් ගත්තා දැන් අක්කර දෙක දෙකයි ඒ කියන්නේ හෙක්ටයාර එකක් ගත්තම අක්කර 2.5ක් වෙනවා අක්කරයකට කුරණි නම් වනින්නේ කුරණි දෙකක් වෙනකොට අක්කරයක් වැපිරෙනවා එතකොට අපි හිතන්නේ ඒ ඉස්සර අපේ මැනුම් ක්‍රමයේ ඊටාම සාර්ථකව ඒ ගොවියා මැනගත්ත තමන්ගේ බිම වපසරිය කොච්චර එතකොට මේම මේම ගත්තා මෙට්‍රික් ක්‍රමයට එතකොට අපිට තවත් හිතනවා මේකේ පෑල් එකක් වැපිරුවොත් අක්කුරක්කන් ඇට කුරකටගෙන බොහොම චූටි අටය ඒක අක්කර 10ක භූමි ප්‍රමාණයක වැපිරෙනවා මුසල් එකක් මෙන රූට් දෙකක් වී කාගෙත් හෙල මෙනුමට ලං වී බෑල් එකෙන් තව පර්චස් ලිස්සක් ඒකෙන් රහසක් ඇත හෙලිවි ලාස් එකක් ඇත කුරහන් ඉස්සොත් අක්කර එකකට සමවේවි පැල් එකෙන් තම කුරහන් මෙන්නම අක්කර 10ක වැපිරේවි අක්කර 10ක වැපිරේවි හිතන්න පුළුවන් ඔය කොයි කාටත් එහෙමයි මැන්නේ ඉඩම් රටේ මතකෙට ගන්නකෝ පුංචි කාලේ ඔබ ඉගෙන ගත්ත දේ රටේ තොටේ මෙට්‍රික් ක්‍රමයට අපගෙන ඉල්ලා නැති කරගත් දේ අතේ මිටේ ඒත් කමක් නෑ සිහි කර පල්ලා උරුමය නොදමා මකර කටේ උරුමය නොදමා මකර කටේ උරුමය නොදමා මකර කටේ මෙට්‍රික් ක්‍රමය පටන් ආරම්භ කරන්න ඉස්සෙල්ලා හැබැයි මුළු ලෝකෙම මැනුම් ක්‍රම තිබුණා. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හැබැයි සිංහල අපිට හෙළයට ස්ථීර වශයෙන් මැනුම් ක්‍රම ටිකක් තිබුණා. ඒ මැනුම් ක්‍රම ටික තමයි අපි මේ කතා කරන්නේ. මේක බිරිඳුවට කවියට අපි
ලිව්වේ මේක අද සමාජයේ මේ පිළිබඳව දන්නේ නැහැ. පෑල දන්නේ නැහැ, යේල දන්නේ නැහැ, කුරණිය දන්නේ නැහැ, දෝත දන්නේ නැහැ. Taman නොදන නිසා ඉතින් දැනගන්න සමාජේ. අද ඉගෙන ගන්න දරුවන් මේ සමාජයේ මේක දැනගන්න ඕන. අද රූට් පර්චේස් කරලා කතා කරුවට මේකත් දැනගන්න. මේක ඉතින් අද විභාගයක් આવොත් එන්නේ මේ ටික. නිසා හොඳට හිතා ගන්න ජන සමාජයේ දැනුවත් වෙන්න තමන්ගේ දුව දරුවන්ට කියලා දෙන්න හොඳ වැඩසටහනක් බවට පරිවර්තනය කරන්න ඔබත් මේකට සම්බන්ධ වෙන්න අපිත් එක්ක එකතු වෙන්න අත්වල බැඳ ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා